නැන් රංජන් රාමනායක මන්තුමා අත්අඩංගුවට ගන්න කටයුතු කරේ පොලිසිය අධිකරණයේ නියෝගයක් අරගෙන. ඒ නිසා මේ ආණ්ඩුව මැදිහත් වෙලා කටයුතු කරා නම් එතුමාට ඊයේ දවසේ එළියට හම්බෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අත්අඩංගුවට ගත්තාම මාස 3-4ක්වත් ඒ අපේ මන්ත්‍රීරු තියාගෙන හිටියා. ඒ නිසා අපි ඇඟිලි ගැහුවේ නැහැ කියන කාරණාව මේ පහුගිය දවස්වල ගත්තේ 3 දෙනාගෙම පේනවා. මොකද ඇඟිලි ගැහුවා නම් අපි එළියට එන්න තියන්නේ නැහනේ. ඒ නිසා බොරු චෝදනාවක් හරි දානවා. පහුගිය ආණ්ඩුව කරේ බොරු චෝදනා පටවලා අපේ මන්ත්‍රීරු ඇතුලෙන් තිබ්බා. ඒ නිසා ආණ්ඩුව මැදිහත් උනේ නැහැ කියන එක මුළු රටම අද දැනගන්න ඕනේ. මොකද ඒ අරන් ගිය ගමන් එළියට එනවා නම් ආණ්ඩුව මැදිහත් වීමක් වෙන්නේ නැහැ. නිසා අපි මොනම අවස්ථාවකවත් නීති අතට අරන් කටයුතු කරන රජයක් නෙමෙයි. හැබැයි අපි කියනවා මේ රටේ පොලිසියට මේ ලুকু කට්ටියක් ඉන්නවා. වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා අපි ගිහිල්ලා පැමිණිලි කරපු අය අල්ලස්සා දූෂණ කොමිෂන් එකට. අන්න ඒකෙම මේ වැඩේ පටන් ගන්නවා නම් හොඳයි. ඒක නිසා මේ ජනතාව හිතනවා සිල්වර් රෝඩ ආණ්ඩුව කරනවා කියලා. ආණ්ඩුව සිල්වර් රෝඩ කිසිම හේතුවක් නිසාවත් කරන්නේ නැහැ. ඒ නිසා අපි මේකට කිසිම මැදිහත් වීමක් නැහැ. හැබැයි කාරු හරි පුංචි වැරද්දක් හරි කරා නම් ඒකට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන එක සාධාරණයි. මම පොලිසියට වැරද්දක් කියන්නේ නැහැ. මොකද වැරද්දක් කළා තියෙනවා නම් ඒ වැරද්දට කාරු හරි අත්අඩංගුවට ගන්න එක දැන් සාමාන්‍ය මිනිස්සේ පාර ගියත් අත්අඩංගුවට ගන්නවනේ. එහෙනම් මේ රටේ මන්ත්‍රීවරයරත් එකහස් නීතිය කටයුතු කරන්න ඕන. මම හිතන්නේ රංජන් රාමනායක මහත්තයා පහුගිය දවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා පරද්දන්න කටයුතු කරා කියලා ඉතින් එක්සත් ජාතිපක්ෂෙන් කියනවා. එතුමා ගරුතර මහා සංඝරත්නයට අපහාස කරා කියලා. ඒ නිසා එතුමාට නාම යෝජනා දෙන්න එපා කිව්වා. ඒක නිසා එතුමාගේ ගේ ඇස්සේ ඒවා තියෙන්නේ දන්නේ එක්සත් ජාතිපක්ෂේ මන්ත්‍රීවරු. ඒ වටේ පිටේ ඉන්නේ අය. ඒ නිසා එතුමාට නාම යෝජනා නොදෙන තැනට පච් කරන්න මේක UMP කේ ඇතුළේ කුමන්ත්‍රණයක් කියලා තමයි මගේ නම් අදහස. මොකද ඒගොල්ලන්ගේ ඇතුළේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට රංජන රාමනායක මහත්තයාට ප්‍රශ්නයක් පෞද්ගලික ප්‍රශ්නයක් කොහොමවත් නැහැ. ඒ නිසා මට හිතෙන්නේ නම් මේක එක්සත් ජාතිපක්ෂේ ඒගොල්ලෝ මෙතුමාට මේ නාම යෝජනා නොදෙන තැනට තල්ලු කරන්න කරපු කටයුත්තක්.